වර්තමානයට වඩා දියුණු තාක්ෂණයක් අතීත ලෝකයේ පැවති බවට බොහෝ සාධක පවතිනවා. ලොව පුරා පවතින ඉපැරණි විශ්මයන් ඊට උදාහරණ ලෙස සඳහන් කළ හැකි. එය මනාව තහවුරු කරමින් නැනෝ තාක්ෂණ යොදා ගනිමින් ඉපැරණි ග්‍රීක යුගයේ නිර්මාණය කළ රන්, රිදී, වීදුරු හා ලෝහ මුසු කුසලාන සොයාගෙන නැති බව ඔබ දැන සිටියාද? අතිශයින්ම රාජකීයන් සඳහා නිෂ්පාදනය කළ බව කියවෙන මෙම විස්මිත කුසලාන සඳහා අද ලෝකයේ භාවිතා කරන නැනෝ තාක්ෂණය භාවිතා කර ඇති බවයි විද්‍යාඥයන් තහවුරු කර ඇත්තේ. කාල නිර්ණයන්ට අනුව හෙළිවී ඇත්තේ මීට වසර 1700කට පෙර ඇලෙක්සැන්ඩ්‍රියාවේදී මෙම විස්මිත කුසලාන නිර්මාණ කර ඇති බවයි. සෙන්ටිමීටර 17ක් උස මෙම කුසලාන අභ්‍යන්තරයේ රතු, නිල්, රත්රන් වැනි පැහැයන්ගෙන් යුතුව නිෂ්පාදනය කර ඇති අතර එහි පිටතින් ග්‍රීක දෙවිවරුන්ගේ සහ යෝධයන්ගේ කැටයම් දක්වා තිබෙනවා. වර්තමාන ලෝකයේ නැනෝ තාක්ෂණය භාවිතයට ගැනීම ආරම්භ කර ගත වී ඇත්තේ වසර 50ක් පමණයි. නැනෝ මීටර 100ක් අතර පරිමාණයේ ලක්ෂණ පාලනය කරමින් නිර්මාණ කිරීම නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වන අතර එය මීට වසර 1700කට පෙර නිර්මාණ සඳහා භාවිතා කර තිබීම විස්මය ජනක බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙම රන් කුසලාන ග්‍රීසියේ ලයිතුරකස් රජුට අයත් බව ප්‍රකාශ වන අතර එය නැවත සොයාගෙන තිබුණේ වසර දහස් ගණනකට පෙර මුහුදුබත් වූ නෞකාවකෙනුයි. එම වස්තුන් මේ වන විට බ්‍රිතාන්‍යයේ රාජකීය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. මෙම විශේෂිත කුසලාන සාමාන්‍ය ආලෝකයේදී බාහිර පෙනුමෙන් දිස්ුවද වැඩි ආලෝකයක් ඒ වෙත පතිත වූ සැනින් කුසලානේ අභ්‍යන්තරයේ පවතින වර්ණයයි බාහිරින් දිස්වන්නේ. මෙම කුසලාන නිෂ්පාදනයේදී වීදුරු හා ලෝහ ලුණු ඇටයකින් දහසෙන් එකකටත් අඩුවන පරිදි කුඩා කර එම අංශු හරහා කුසලාන සකස් කර ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා. වර්තමානයේ දීපවා ලෝකයේ රටවල් කිහිපයක පමණක් මෙම තාක්ෂණය පවතින බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. ඒ අනුව මීට වසර 2000කට පෙර යුගයේ මිනිසා වර්තමානයට වඩා දියුණු තාක්ෂණය භාවිතා කර ඇති බවද විද්‍යාඥයන් පෙන්වා දෙනවා. දමස්කස් වානේ ආදී විස්මිත නිර්මාණයන්ටද මෙම තාක්ෂණය භාවිතා කර ඇති අතර මේ සඳහා වූ දියුණු තාක්ෂණයක් පෘථිවියේ එකල පැවතියේ නම් එම තාක්ෂණය සැඟව යාමට හේතුව කවරක්ද සොයා විද්‍යාඥයන් වැඩිදුර පර්යේෂණ සිදු කරමින් පවතිනවා. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.